ඒකද උපත් කෙල්ලෙක් පුංචි කුමාරයට ආදරය කළා. ඊට පස්සේ ඒ ආදරය ඒ කෙල්ලගේ ජීවිතේම වුණා. මේ ජීවිත කතාවේ දසවෙනි දිගහැරුමයි. වැකන්ද ළඟින් සුනන්දත් ප්‍රියංවදා දෙන්නට යද්දි රජරට ආස අඳුරු කර අවසානය. සුනන්ද පුදුමාකාර ආදරයකින් ප්‍රියංවදාගේ අතකින් අල්ලා ගත්තේය. ප්‍රියංවදා ඔහු දෙස බැලුවේ මොහොතකට කලින් ඇඬූ දැසිනි. අපි යන්නංගේ අම්මා බලන් ඇති. ප්‍රියංවදා තප්පරයකට ඒ අත තද කරගත්තාය. සුනන්දයියේ කියන්න නංගේ, මේ දුප්පත් කෙල්ලගේ අත අල්ලගත්තට පින්. ඇය කීවේ එපමණය. සුනන්ද එහෙමම ඇයව ළඟට කරගෙන ඒස සිපගත්තේය. වැව් සුළඟ හමා ගියේ මේ දුප්පත් පුංචි ආදරයට සුබ පතන්නට මෙනි. අපි ඉක්මනට බඳිමු. සුනන්ද කිව්වේ එපමණය. වාහනයට ආපසු සුනන්ද රියදුරු අසුනට ගොඩ වී ඇය දෙසම බලාගෙන උන්නේය. ඇයියේ, මටත් එහෙනම් නෝන කෙනෙක් ලැබුණා. ඒ වචන තුළු ආදරය සමනල කන්දක්සේ ප්‍රියංවදා දැක්කාය. හොඳද දන්නේ නෝනා, මායිය කහන්න ඕන. ඔයාගේ වයසෙ දුවෙක් ඉන්නවා අපි ලොකු අම්මගේ පුතාට. මට කියන්නේ මාමා කියලා. ප්‍රියංවදා රැව්වාය. අපියන් ගෙදරට චුට්ටක් ගොඩ වෙලා යනවා නේද? යමු, අම්මට කතා කරන්නත් ඕන. බත් චුට්ටකුත් කාලා. සුනන්ද සිනාසුනිය, ඔහුගේ මේ අහිංසක චාම් ගතිගුණවලට ප්‍රියංවදා ඇත්තටම පුදුමාකාර ලෙස ආදරය කළාය. පොත්තලින් පිටට ආවේ පොත්තලට ආ විමුක්ති නොවේ, ඊට වඩා හදවතින් බර වූ විමුක්ති කෙනකි. ඔයා නැති ජීවිතයක් අලුතින් හදාගන්නවා කියන එකත් හීනයක් වගේ. විමුක්ති වාහනයට නැග්ගේ එසේ සිතමිනි. ධනේ අයියා, පුංචි මහත්තයා, අයියලාගේ ගිවල් පැත්තෙන් යම්. යමෝ, හිමාලට සතුටක් දැනුනේ එතන මේදා ඉන්නා නිසාය. මේ බුක්ෂොප් එකට ආවොත් මූණ එල්ල ගන්නවා. අර පට්ට බැල්ලිවම මතක් වෙනවා ඇති. හිමාලි සිතුවාය. හිමාලිටත් පුදුම වර්ෂණ එන එකය. ඒත් අද හෙට හෝ ඇය කොහෙන්නව මතුවේවි කියා ඇයට බයය. අයියේ, නංගී, මොනවහරි අරගෙනම යන්නේද? ඒකත් අමතක වුණා. ධනේ අයියා බලලා නවත්තන්න. මොනවද ගන්නෙ නංගී? ෆුඩ් සිටි එකක් ළඟින් නවත්තන්න, මං ගන්නම්. විමුක්ති හිමාලි ගැන සිතුවේ පැහැදීමෙනි. ඇයද මේ ජීවිතේ තමා ළඟින්ම එන්නේ සංසාර පුරුද්දකට වැණියයි ඔහුට සිතුනි. ඒ කෙල්ලට තියෙන්නේ ජීවිතයක්. හැමදාම එහෙම ඉන්න බෑ, විමුක්ති සිතුවේය. මේ හිමාලි ඔයා වුණා නම්, විමුක්තිට සිතුනි. ඇත්තටම ඇය ළඟින් වුණද ඒ වගේමය. ජීවිතය ගැන තීරණයක් ගන්නම වෙයි, විමුක්තිට සිතුනි. ඒත් ඒ මොකද්ද? විමුක්තිට සිහිවූයේ පොතලින් ඉන්නට ප්‍රථම ශ්‍රීතා කියු කතාවය. සමහර ප්‍රශ්නවලට මේ ආත්මේ උත්තර නෑ. අක්කා දන්නවා එයාට මේ කුමාරයව අයිති නෑ කියලා. ශ්‍රීතා කියු කතාව නොහිතා ඉන්නට විමුක්තිට අමාරුය. ඇය මේ දුබ්බර කතාව මුල සිටම දැන උන්නාය. සිදු සියල්ල ඇය දැක්කාය. තමාටත් කෙල්ලටත්
අවංගම ආදරය කළ ශ්‍රීතා කියන මේ කතාව පුදුමාකාරය. එයා කියන්නේ මේ ආත්මේ උඹයි මායි එකතු වෙන්නේ නැහැ කියලාද? ඇත්තටම ශ්‍රීතා නොකිය කිව්වේ ඒය. දැන් සිද්ධ වෙන සියල්ල ශ්‍රීතා දැන වුණාය. ඒවා දෙක දෙක විමුක්තිට වර්ෂාව ලං කරගන්නට හැකි වේවයි හිතුවොත් පුදුමයකි. ඔයා මට පේන්නවත් නොවෙන්නේ ඒකද? එහෙනම් පුදුමාකාරය. ඇයට එහෙම ඉන්නට අමාරු බව විමුක්ති ධනේ. පොත්තලේ වැඩ කරද්දි ස්ටෝරුව තිබ්බි උඩය. සමහර දවස්වල ඇයට උඩ ස්ටෝරේ දවසම ගත කරන්නට සිදුවෙයි. එහෙම ඉඳිද්දි ඇය පැයකට දෙවරක් මොකක්කෝ කියාගෙන පහලට එයි. මේ බුක්ෂොප් එකේ ඔක්කොම හරි. එක දෙයක් තමයි වැරදි. ඇය සාරි පටින් මොන තවමින් කියයි. එහෙම කරද්දි කොතරම් ලස්සනදයි ඇසියොත්ති හදවතිනි. ගෑණියෙක් මහන්සි පාටට ඉනිද්දි ලස්සනට පේන්නේ කොහොමදයි විමුති දන්නේ නැත. මොකද්ද නංගී? මේ ස්ටෝර උඩට දැම්මනේ. පහල දාන්න ඉඩ නැණි නංගී. වෙලාවකට උඩ ඉන්නකොට පට්ට පහළුයි. ඒ දැස් වලින් ඒ පහළු දුක පෙනේ. කලයි. පහළු ඔයාට නොව මටයි කියන්නට එදාද සිතුන බව විමුක්තිට මතකය. ඒ ආදරය හදවතේ තබාගෙන උන් දවස්ය. සියඹලා ටොෆියක් දෙන්නද? ඇහැ පුංචි ටොෆි දෙක සුරතරගෙන අසයි. ඒ සියඹලා ටොෆි වලින් ඒ ලාච්චු පිරී තිබුණේ. රහද? හරි රහයි. මාර ටේස්ට්. චුට්ටා කැමුලයි. විමුක්තිට ඇය එක ටොපියක් ගලවා දුන්නාය. ඔය ඕස්ට්‍රේලියාවේ වගේ ලොකු රටවල් වල ගිහින් ඒවල මාර ටොෆි කාපු කට්ටියට අපේ දුප්පත් සියඹලා ටොෆිය නම් රහ නෑ. ඉතින් තමා සියඹලා ටොෆිය රස බලද්දි ඇයි කීවාය? මේකට ගහන්න ටොෆියක් නෑ නංගි. අර ලස්සන හිනාව ආවේ විටය. ඇත්තටමද ඔය කියන්නේ? වෙනම රහක් තියෙනවා. සූප්පු කරගෙනම ඉන්න හිතෙනවා. ඇස් පියාගත්තම ටේස්ට් එක තවත් වැඩි. කෙල්ල තොල්පට තද කරගෙන ඉඳී. අස්සෙන් පුංචි ඇඹුලක් එනවා. ඉඳලා හිටලා පොඩි පැණි රහකුත් එනවා. ජූස් කටේම දිය වෙනවා. තොල්පට හපාගෙන ඉන්නේයි. දාගෙන ඉන්නකොට ඇති ඇති. ඇයි? මට හිතෙන්නේ අයියා කුණාරපියක් කියනවා කියලා. මං කිව්වේ සියමලා ටොපිය ගැනනේ. තමා යටසින් ඒ ලස්සන දෙතොල් දෙස බලාගෙන කිව්වායුරු විමුක්තිට මතකය. ඒ දෙතොල් සිපගන්නට බලාවුන් කාලය කොතරම් සුන්දරදැයි අදත් ඔහුට මතකය. ධනේ අයියා, විමුක්ති කතා කළේ උකුරින් මිනි. හිමාලි සුපිරි විලන්සැලට ගොස් උන්නාය. පුංචි මහත්තයා, වර්ෂා නංගි ඉන්න තැනක් හොයලා දෙන්න. ධනසිරි විමුක්ති දෙස බැලුවේ මහා දුකකිනි. මං බලන්නම් පුංචි මහත්තයා. ඒත් ඇයි ධනේ අයියා, ඒකිනුත් දුක නංගිටම නේද? විමුක්ති පාරදෙස බලාගෙන හිස වැනුවේය. මම්මා දුර්වල මිනිහෙක් ධනේ අයියා. නෑ පුංචි මහත්තයා, දෛවයේ හැටි. එතනදි රජවරුත් අසරණයි. කෙල්ලට මොනවත්ම කරන්න බැරි වුණා. කොහේ ඉන්නවද, කොහොම කනව බොනවද දෙයියෝ තමා දන්නේ. මං බලන්නම් පුංචි මහත්තයා.
කාටවත් කියන්න එපා. ධනසිරි හිස වෙනුවේ පුංචි මහත්තයා ජීවිතේට ටිකක් පැහැදෙන්න දෙන්න. අමාරු කාලයන්නේ පන්නගත්තේ. හෙමිහිට වැඩක් පලක් කරගෙන ඉන්න බලන්න. හිතට නිවනක් නෑ ධනේ අයියා. ඒකම තමා නරකත්. ජීවිතේට වෙන්නට පුළුවන් නරකම දේ හිතට නිවනක් නැතිවීමය. හිතට නිවනක් නැත්නම් රජකම ලැබුණද වැඩක් නැත. එහෙනම් යාළුවනේ, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට. මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.